lifestyle jeevan ratava of our apage ancestors kiyanne pudgalayan who lived a long time ago godak kaalekata yetedi jeevath una kattiyata tamai ancestors kiyanne aadi mutun mitto den apita ape ancestors la hatiyata ape amma taatta aachi siya anne e wage salakanna puluwan introduction handunwadima naturally ibema ema nathinam swabhaven we api have tiyenawa swabhavenma apita tiyenawa a liking kiyanne kemattak to learn igena gannata the history itihasaya of our apage country rata samanyen apita kemattak tiyenawa ape rate itihasaya gana igena gannata therefore ema nisa often boho velawata we read api kiyawenawa books potpat newspaper articles potpat lipi lekhana magazines and stories kathandara etc kiyanne other similar things me potpat lipi lekhana kathandara walata amatarawa tawat api itihasaya gana igena ganna bawitha karana lipi lekhana that kiyanne ewa kiyanne metana ara iheta kiyapu potpat lipi lekhana magazines kathandara were written liyala thiyena on history ඉතිහාසය ගැන ලියලා තියෙන. ඒ කියන්නේ මේක ඒ කාලේ ඉඳලා තිබ්බ කැමැත්තක් ඉතිහාසය ගැන ඉගෙන ගන්න. මේ වෙනකොට by now කියන්නේ මේ වෙනකොට we have learned අපි ඉගෙනගෙන තියෙනවා many things ගොඩක් දේවල්. many කියන්නේ ගොඩක් about ගැන the history of our country අපේ රටේ ඉතිහාසය ගැන ගොඩක් දේවල් මේ වෙනකොට අපි ඉගෙනගෙන තියෙනවා. including මේකට ඇතුළත් වෙනවා ඒ කියන්නේ මේ අපේ රටේ ඉතිහාසය ගැනට ඇතුළත් වෙනවා stories කතන්දර about ගැන kings රජවරු ගැන කතන්දරත් ඇතුළත් වෙනවා මේ අපේ රටේ ඉතිහාසය ගැන religious ආගමික leaders නායකයෝ officials කාර්ය මණ්ඩලය who කියන්නේ මෙතන officials ඒ කියන්නේ මේ කාර්ය මණ්ඩලය were involved in කියන්නේ සම්බන්ධ වුණ administrative affairs administrative කියන්නේ පරිපාලනය affairs කියන්නේ කටයුතු පරිපාලන කටයුතු වලට සම්බන්ධ වුණ කාර්ය මණ්ඩලය ගැනත් ඇතුළත් වෙනවා අපේ රටේ ඉතිහාසය ගැන ඉගෙන ගන්නකොට and about ගැන about කියන්නේ ගැන tanks කියන්නේ මේ වතුර ජලාස and reservoirs කියන්නේ ස්වාභාවික සහ artificial කියන්නේ මිනිසා විසින් සාදන ලද lake විලක් මේවා ජලය සපයනවා මිනිසුන්ගේ කුෂිකර්මාන්තයට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලට of ancient lanka ancient කියන්නේ පරණ පුරාණ lanka ශ්‍රී ලංකාව ඒ කියන්නේ ඈත අතීතයේ ලංකාවේ තිබුණ reservoirs පරිපාලනයට සම්බන්ධ වුණු කාර්ය මණ්ඩලය සහ රජවරු ගැන ආගමික නායකයන් ගැනත් අපි ඉතිහාසය ගැන ඉගෙන ගන්නකොට ඇතුළත් වෙනවා include වෙනවා in තුල this may lesson පාඩම මේ පාඩම තුල we will learn we api ඉගෙන ගන්නවා about ගැන the lifestyle ජීවන රටාව of the people කියන්නේ මිනිසුන්ගේ of ancient කියන්නේ පුරාණ ඈත අතීතේ ශ්‍රී ලංකා ලංකාව in this lesson මේ පාඩමෙන් we will learn අපි ඉගෙන ගන්නවා ඈත අතීතේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ people of ancient sri lanka ජීවන රටාව ගැන about the lifestyle economy කියන්නේ ආර්ථිකය ඒ කියන්නේ මුදල් උපයන්නේ කොහොමද ඒ මුදල් අපි ජීවනෝපාය සඳහා වියදම් කරන්නේ කොහොමද මේ මුදල් සම්බන්ධ සියලුම කටයුතු තමයි economy එකට අයත් වෙන්නේ the people මිනිස්සු who කියලා මෙතන කියන්නේ මිනිස්සුන්ටම lived ජීවත් වුණ
in our country, our අපගේ රටේ in the olden days. Old කියන්නේ පරණ. Olden කියන්නේ පරණ. ඒ කියන්නේ අතීතයේ. Olden days කියන්නේ ඈත අතීතයේ. Engage නිරත වුණා. කියන්නේ සහභාගී වුණා, සම්බන්ධ වුණා, ක්‍රියාවේ යෙදුණා. In various, various කියන්නේ විවිධ. Occupations කියන්නේ රැකියා. ඈත අතීතයේ අපේ රටේ ජීවත් වුණ මිනිස්සු නිරත වුණා විවිධ රැකියාවන්වල. To earn, earn කියන්නේ උපයන්නට. Their livelihood, livelihood කියන්නේ ජීවනෝපාය. ඒ කියන්නේ ආහාර පාන ගන්න අවශ්‍ය කරන මුදල්, උපකරණ ඇඳුම් පැළඳුම් ගන්න අවශ්‍ය කරන මුදල්, මේක තමයි livelihood කියන්නේ. ජීවනෝපාය සඳහා මුදල් උපයන්න අපේ රටේ ඈත අතීතයේ ජීවත් වුණ මිනිස්සු විවිධ රැකියාවන් වල නිරත වුණා. Engaging in farming. Farming කියන්නේ කෘෂිකර්මාන්ත. Engage කියන්නේ නිරත වුණා. Trade. Trade කියන්නේ වෙළඳාම්. Craft work. Craft work කියන්නේ සාමාන්‍ය අත්වැඩවල. මෙතන craft work කියන්නේ කර්මාන්ත. ඒ කියන්නේ දෑතින් හදන නිෂ්පාදනය කරන දේවල්. සහ animal husbandry. ඒ කියන්නේ animal farming. කෘෂිකර්මාන්තය කොටස් දෙකකට බෙදෙනවා. එකක් ගොවිතැන සහ සත්ව ගොවිතැන. මේ animal husbandry කියන්නේ සත්ව ගොවිතැන. Some ටිකක් examples උදාහරණ for සඳහා such occupations. Occupations කියන්නේ රැකියාවන්. අර අපි ඉස්සර කිව්වේ ඈත අතීතයේ අපේ රටේ ජීවත් වුණ මිනිසුන් විවිධ රැකියාවන් වල නිරත වුණා කියලා ජීවනෝපාය සඳහා. අන්න මේ රැකියාවන් වලට උදාහරණ කීපයක් තමයි farming, trade, craft work. Accordingly, ඒ අනුව the ancient people, ඈත අතීතයේ මිනිස්සු, adopted. Adopted කියන්නේ සාමාන්‍යයෙන් දරුවෙක් හදා වඩා ගන්නවටත් කියනවා. මෙතන කියන්නේ to accept or start to use something new. යම්කිසි දෙයකට පුරුදු වුණා කියන එක. දෙයා ඒගොල්ලන්ගේ lifestyle ජීවන රටාව based on කියන්නේ මත. එතකොට ඈත අතීතයේ මිනිස්සු ඒගොල්ලන්ගේ ජීවන රටාව පුරුදු වුණේ මොනවා මතද? On three key areas. මූලික ආකාර තුනකට තමයි ජීවන රටාව පුරුදු වෙලා හිටියේ. Not like nowadays. වර්තමානයේ වගේ නෙමේ. In olden days, ඈත අතීතයේ there were no supermarkets. ඉස්සර supermarket තිබ්බේ නැහැ. There were no salons. salon තිබ්බේ නැහැ. There were no cinema theaters. චිත්‍රපටි ශාලා තිබුණේ නැහැ. There were no motor vehicles. මෝටර් රථත් තිබුණේ නෑ ඈත අතීතයේ. එහෙනම් මිනිසුන් පුරුදුව හිටියේ මොන වගේ ජීවන රටාවකටද? ඇග්‍රිකල්චර්, කෘෂිකර්මාන්තය, ක්‍රාෆ්ට් වර්ක් කර්මාන්ත, ඒ කියන්නේ භාණ්ඩ නිපදවීම. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන භාණ්ඩ නිපදවුනේ මේ උදැල්ල, දෑකැත්ත. ට්‍රේඩ්, ට්‍රේඩ් කියන්නේ වෙළඳාම. කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දේවල් තමන්ට අවශ්‍ය අනිකුත් දේවල් ලබා ගන්න හුවමාරු කරගන්නවා. ට්‍රේඩ් කියන්නේ ඒකයි. එතකොට මේ ප්‍රධාන ආකාර තුනේ මුල් එක තමයි ඇග්‍රිකල්චර්, කෘෂිකර්මාන්තය. Most බහුතරයක් of the ancient people, ඈත අතීතයේ මිනිසුන්ගේ බහුතරයක් of our country, අපේ රටේ lived, ජීවත් උනේ in villages, ගම්වල. අතීතයේ අපේ රටේ ජීවත් වුණ මිනිසුන්ගෙන් බහුතරයක් ජීවත් උනේ ගම්වල, පිටිසර ගම්වල, නගරවල නෙමේ. Not in cities. Unlike. Unlike කියන්නේ වාගේ නොවේ. Like කියන්නේ කැමති වුණාට මේකේ තව ආකාරයක් තියෙනවා භාවිතා කරන්න. දැන් මම කිව්වොත් you look like your mother. Look like කියන්නේ වාගේ. ඔබ ඔබේ අම්මා වාගේ. Unlike කියන්නේ වාගේ නොවේ. The present day. මේ දවස්. present day කියන්නේ මේ දවස්. කියන්නේ වර්තමානය. වාගේ නොවේලු. society. present day society. society කියන්නේ සමාජය. මේ වර්තමාන සමාජය වාගේ නෙවේලු. they. they කියන්නේ කවුද මේ? ancient මිනිස්සුන්ට. ඒගොල්ලෝ කියන එක. ඈත අතීතයේ ජීවත් වුණ මිනිස්සු. led. very simple lives. simple සරල lives ජීවිත. ඈත
අතීතයේ ජීවත් වන මිනිස්සු සරල ජීවිතයක් ගත කළේ. ඇන් සහ දෙයා නීඩ්ස්. දෙයා ඒගොලන්ගේ නීඩ්ස් කියන්නේ අවශ්‍යතාවයන්. නව ප්‍රසන්ඩේ නවඩේස් එකැනි වර්තමානයේදී මේ වෙනකොට වීවෝන්ට ගෝට සැලුන් අපට සැලුන්නේකට යන්න. වීවෝන්ට ගෝට සුපමාකට්. We want to go to the cinema theater. අපේ අවශ්‍යතාවයන් වැඩි මේ වර්තමානයේදී. ඈත අතීතයේ මේ වගේ අවශ්‍යතාවයන් තිබුණේ නැහැ. Their needs were very limited. Limited කියන්නේ සීමාවක් තිබ්බා. සීමිතයි. ඈත අතීතයේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සීමිතයි. One එක of the biggest කියන්නේ ලොකුම. Challenges කියන්නේ අභියෝග. The biggest challenges ලොකුම අභියෝග වලින් එකක්. They had, they egolante, egolu kiyanne ancient people, me atite jeevathwana minissu, had to face, muhuna denna siduna, was, eka tamai, to produce, produce kiyanne nipadawannata, the food, ahara, they needed, they egolante needed, avashya una, for subsistence, for sandaha. සබ්සිස්ටන්ස් කියන්නේ ජීවත්වීම සඳහා. ජීවනෝපාය සඳහා ඈත අතීතයේ ජීවත් වුණ මිනිස්සුන්ට මූණ පාන්න සිදු වුණ ලොකුම අභියෝගවලින් එකක් තමයි ජීවත්වීම සඳහා අවශ්‍ය කරන ආහාර නිපදවීම. In order to සඳහා. Overcome කියන්නේ මැඩපත් කරනවා. එමෙ යටපත් කර. This කියන්නේ මේ. Challenge කියන්නේ අභියෝගය. ආහාර නිපදවන්න කියන අභියෝගය ඈත අතීතයේ මිනිසුන්ට තිබුණ ලොකුම අභියෝගය තමයි ආහාර නිපදවීම. Most ගොඩක් බහුතරයක් of the people මිනිසුන්ගෙන් ගොඩක් selected තෝරාගත්තා agriculture කෘෂිකර්මාන්ත as they are as හැටියට they are ඒගොල්ලන්ගේ main ප්‍රධාන source කියන්නේ මාර්ගය of livelihood. Livelihood ජීවනෝපාය. ප්‍රධාන ජීවනෝපාය හැටියට බහුතරයක් මිනිසුන් තෝරාගත්තේ කෘෂිකර්මාන්තයයි. Agricultural sector. Sector කියන්නේ අංශ. කෘෂිකර්මාන්ත අංශ. Of those days කියන්නේ those කියන්නේ ඒ කාලේ. ඒ දවස්වල. Consist of කියන්නේ අඩංගු වෙනවා අන්තර්ගත වෙනවා. ඒ කාලේ කෘෂිකර්මාන්ත අංශවල අඩංගු වෙනවා two main. Main ප්‍රධාන. Categories වර්ගීකරණ. ප්‍රධාන කොටස් දෙකක් අඩංගු වෙනවා. Namely, නම් වශයෙන් චෙනා කල්ටිවේෂන් ඒ කියන්නේ හේන් ගොවිතැන ඕ එම නැතිනම් highland cultivation. චෙනා කල්ටිවේෂන් වලට කියන තවත් නමක් මොකද්ද? highland cultivation and paddy field cultivation ඕ wetland cultivation. මඩ ගොවිතැන. කෘෂිකර්මාන්තයේ කොටස් දෙකකට බෙදුනා හේන් ගොවිතැන සහ මඩ ගොවිතැන වශයෙන්. හේන් ගොවිතැනේම නැතිනම් චෙනා කල්ටිවේෂන් හෝ highland cultivation. කැලයක් අරගෙන කැලේ කපලා සුද්ධ පවිත්‍ර කරලා වගාව සඳහා යොදා ගන්න එක තමයි හේන් ගොවිතැන කියන්නේ. වර්ෂා ජලයෙන් තමයි හේන් ගොවිතැන සිදු වුණේ. මඩ ගොවිතැන. එහෙම නැතිනම් කුඹුරු ගොවිතැන. ඒ කියන්නේ paddy field cultivation or wetland cultivation. මේක සිදු වුණේ ටැංක් සහ reservoir වල ජලාශවලින්. ඒකනේ ඈත අතීතයේ හිටපු රජවරු වැව් නිපදුවේ.